මේ අද මගේ මේ කතාව තියෙන ළමා වියේ ඇති වෙන ස්ථිරතාවයේ ලංකාවේ දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒක ගැනයි අපි මේ කතා කරන්න යන්නේ. මේ ලොකු ප්‍රශ්නයක් මේ දවස්වල මොකද COVID-19 වලදී මුංගක් කරලා ස්කෝල් ළමයි ස්කෝල් යන්නේ නැහැ. දැන් අවුරුදු එකමාර ගෙදරින් ඉඳලා ඒ විතරක් නෙමෙයි ළමයි සෙල්ලම් කරන්න යන්නෙත් නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි දැන් ඔබසිටි එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද ගෙදරින් ඉඳලා නිකන් කකා ඉන්න එක තමයි ළමයි කරන්නේ. ඒකින් තමයි මේ කතාව ඉතාම වැදගත් අපිට අද. මේ දසමගේ දාසේ අපි මේ හෙල්ත් සර්වේකේදී හොයාගත්ත දෙයක් මේ ඉතාම වැදගත් මට මේ කතාවට. ඒකයි මම මේක දාගත්තේ. දැන් මේ හෙල්ත් සර්වේකේ පෙන්නනවා අවුරුදු 6ක් 12ක් අතර ළමයිගේ 9%ක් අපේ ලංකාවේ ඔබීස් කියලා. 9%. මුළු ලංකාවේම. එතකොට අවුරුදු මේ 15-19 අතර ගෑනු ළමයි ගත්තොත් මම මේ ගෑනු ළමයි දාදී ඉතාල වැඩගත් හේතුවක් ඉන්න 21%ක් ඔබීස් එහෙම නැත්නම් මේ ස්ථූලතාවයේ පෙළෙනවා. එතකොට 20, 29, 33 30 ගැන කසාද බඳලා බබා ලම්බන කාලකට 46යි පරක් වෙනකොට අන්තිම දවස්වලකට 40, 43, 53 ඒ කියන්නේ අපේ රටේ ජනගහනයේ ගෑනුන්ගේ ජනගහන විශේෂයෙන් අවුරුදු 40න් පස්සේ 50%ක්ම ස්ථූලතාවයෙන් පෙළගෙන ලොකු ප්‍රශ්න අපි හිතනකොට මේ අපේ ළමයිගේ මොකද්ද මේ ස්ථූලතාවය කියන එකේ අදහස් කරන්නේ. ඒක ඇත්ත වශයෙන්ම ඔක අපි මේ අර BMI කියන එකෙන් බලන්නේ. BMI එකෙන් බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. දරුවාගේ අපි අර growth chart එක ගත්තම අර පළවෙනි අවුරුදු පහේ අපේ පොතේ ගත්තාම ඒකේ ළමයාගේ උපම්බර හා සමානව සෙන්ටයිල් දෙකක් පෙන්නුත් අපි ඒකට ස්ථූලතාවය කියනවා. මේක හොඳට මතක තියාගන්න. එතකොට මේ දරුවාගේ ස්ථූලතාවය කියන්නේ අපි මේ graph එකේ අර රතු කැලලට ගියාම නෙමෙයි. මේ රතු කැලලට ගියාම ස්ථූලතාවය කියන්නේ ළමයාගේ උපම්බර 3.3ක් තිබ්බොත් විතරයි. ඇවරේජ් මාර්ග දිබ්බුතර. එතකොට අපි හිතමු කිලෝ 2 ළමයෙක් ඉන්නවා කියලා. එතකොට කිලෝ 2 ළමයා අර සෙන්ටල් චාට් දෙකක් උඩට පැන්නොත් ඒ ළමයා ස්ථූලතාවය. මේක ඉතාම වැදගත් මතක තියාගන්න. මොකද මේක ඉතාම වැදගත් වෙන්නේ මං ඊළඟ අපි ඊළඟට මේ කතා කරද්දී කියනවා. එතකොට ඒක එක හොඳට මතක තියාගන්න. එතකොට ස්ථූලතාවය කියන්නේ එතකොට අපි ළමයාගේ උපම් බරත් එක්ක ඒ මේ දෙකක් උඩට පන්නොත් අපි ඒකට කියාට කියන ස්ථූලතාවය කියලා මේ අර ලයින්ස් දෙකක් පන්නොත් ඒකට අපි කියනවා සෙන්ට්‍රල් චාර්ට්ස් කියලා. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද ස්ථූලතාවය කියන්නේ? මේ මේකේ තියෙන ඩිෆරන්ස් හරිම මොකක්ද ස්ථූලතාවය කියන්නේ? ස්ථූලතාවය කියන්නේ දරුවා ගන්න ඇතුළට ගන්න එනර්ජි ශක්ති ප්‍රමාණයයි වැය කරන ශක්ති ප්‍රමාණයයි අතර වෙනසක් තියෙනවා. එතකොට ඇතුළට ගන්න ශක්ති ප්‍රමාණය වැඩි වැය කරන ශක්ති ප්‍රමාණය අඩුයි. එතකොට මොකද වෙන්නේ? අර ඇතුළට ගත්ත ශක්තිය ඇගේ එකතු වෙනවා මේ මේද හැටියට. ඒක තමයි අපි ස්ථූලතාවය කියන්නේ. එතකොට කවුරු හරි කිව්වොත් එහෙනම් ස්ථූලතාවය ඇතුළ අම්ම ළමයෙකුට කාලා වැඩියෙන් ආහාර ගත්තින්ද ස්ථූලතාවය හැදුනහම අපි වැඩියෙන් එක්සර්සයිස් කරොත් එයාගේ ස්ථූලතාවය අඩු කරන්න පුළුවන්ද? එතන ඉතාම වැදගත් වැදගත්ම දේ එතනයි. එතකොට දරුවෙක් අපි හිතනවා ළමයේ මහතයි. අපි ගොත්තම පුතාවයර බයිසිකලයක් කරන් දෙන්න අම්මේ ළමයට දෙමව්පියන්ව කියන බයිසිකලයක් කරන් ළමයට බයිසිකලේ පදින්න දෙන්න හැමෝට සෙල්ලම් කරන්න ඇරින්න හැමදාම පය භාගයක් බයිසිකල් පදින්න කියන ළමයේ කෙට්ටුවේද? උත්තරේ නෑ. මොකද හේතුව අපි ශක්තිය වැය කරනකොට අපි නිකම් හිතමු දැන් දරුවෙක් විනාඩි 30ක් බයිසිකලයක් පදිනවා කියලා. එතකොට මේ විනාඩි 30 බයිසිකලේ පැද්දාම දරුවා වැය කරන්න පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණය තමයි කැලරි 100යි. එතන අපි තුමාරම චූටි අර බිස්කට් తీන දැන් ලංකාවේ ඉස්සරව ගෙනේ දැන් ලංකාවේ බිස්කට් හරි පොඩි. ඒක දවසෙන් දවස කිරි ගණන් යනකොට ගණක තවත් පොඩි වෙනවා. ඒ බිස්කට් එකක තියෙනවා කිලෝ කැලරි 30ක්. චූටි මාරි බිස්කට් එකේ එහෙම නැත්නම් නයිස් බිස්කට් එකේ ඒ වගේ පොඩි බිස්කට් එක.
එතකොට ඒ චූටි බිස්කට් එක කිලෝ කැලරි 30ක් තියෙනවනම් ළමයි බිස්කට් තුනක් කෑවොත් එම පැය භාගයක් දුවන්න ඕනේ. හරි පැය භාගයක් බයිසිකල් පදින්න ඒ ඒ කාපු තුනේ ශක්තිය වැය කරන්න. දැන් කොල්ල අවුරුදු 4 පැය බිස්කට් පෙට්ටියම කනවා. එතකොට ඒ ළමයා වත්ත වටේ පැය 24ම දුවන්න කකා මේ බිස්කට් එක කකා දුවන්න සිද්ධන පැය 24. චෝචේ කුද්දාගෙන. ඒ ඒ කාපු කාපු ටිකේ බර අරගන්නන. මේක මේ ශක්තිය වැය කරන්න. ඒක නිසා කිසිම දවසක බරලා මේකට කියන්න එපා බයිසිකල් පදලා එක්සයිස් කරලා බර අඩු කරන කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඊළඟ ප්‍රශ්නතරය තමයි එතකොට බර වැඩි නම් අපි බර අඩු කරගන්න ළමයාගේ කෑම වලින්ම හදන්න ඕනේ. බර අඩු කරගන්න. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. මේ තියෙන මම උඹලට දැන් ඉස්සෙල්ල මම කිව්වා මේ දරුවගේ 9%ක් අපේ ලංකාවේ ළමයින්ගේ දැන් බර වැඩි කියලා මේ ස්ථූලතාවයේ තියෙනවා කියන්නේ 9%. නමුත් මේක බලන්න කොළඹ 13යි මීගමේ 15.3යි යාපනයේ 10යි ගාල්ලදැමේ මේ අපේ මේ ඩොක්ටර් පූජිත වික්‍රමසිංහ කරපු ස්ටඩි එක. දැන් මේ වෙලා තියෙන්නේ මේ ටවුන් වල. එතකොට මේ ටවුන් එකේ අයගේ ස්ථූලතාවය වැඩි. මොකද ඒගොල්ලෝ මැක්ඩොනල්ඩ්ස්, KFC අරවලින් වෙන තැන් වැඩි කන්නේ. එතකොට මේ මේක බල මේක විදියට බැලුවම මීගමු සහ කොළඹ තමයි වැඩිම තියෙන්නේ. නමුත් මුළු ලංකාවම ගත්තාම 109ක් ඒකත් හුඟක්යි. තමයි. ඒතර දැන් මං කිව්වා අවුරුදු 40ත් 45ත් මැද 50ක් වැඩි ගෑනුගේ ආයේ. හොඳට මතක තියාගන්න මේ ටික. එතකොට මේ ලෝකේ මුළු ලෝකෙම ගත්තොත් මේ පෙන්නේ ඔබසිටි කොහොමද යන්නේ කියලා. මුළු ලෝකෙම ජනගහනේ. ඇයි අපි මේ ස්ථූලතාවයේ ප්‍රශ්නයක් මොකක්ද අපිට තියෙන ප්‍රශ්න? දැන් ප්‍රශ්න කෝටියක් තියෙනවා. දැන් අලුත් ප්‍රශ්න තමයි ස්ථූලතාවයේ තියෙන ළමින්ට තමයි හුඟක් අමාරු වෙන්නේ COVID-19 නැතුණා. වයස කාටත් එහෙමයි. ස්ථූලතාවයේ දැන් නොම්බර එක විදිහට ඉස්සරහ heart disease එහෙම නැත්නම් hypertension, diabetes වගේම තමයි ස්ථූලතාවයත් ලොකු වටත් මේ COVID-19 නැතුණා. එතර ස්ථූලතාවයේ වෙන්නේ මොකද්ද? දරුවාගේ ප්‍රධානම දේ තමයි දරුවට මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන එක හැදෙනවා. ඒ මෙටබොලික් සින්ඩ්‍රෝම් එකේ කොටසක් තමයි මේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකයි දිය වැඩියාවයි. ඊට අමතරව ළමින්ට වකුගඩුවල ආබාධ ඉම්පොටෙන්ස් හැදෙන එක ආස්ති දුබලතාවේ විශේෂයෙන් ඔස්ටියෝ ආතරයිටිස් හැදෙනවා ළමයින්ට. මොකද හේතුව ඒගොල්ලන්ගේ නී ජොයින්ට්ස් හුඟක් වෙලාට අඩුව වැඩිව අවුරුදු 30-40 වෙනකොට ඔස්ටියෝ ආතරයිටිස් හැදෙනවා. හුඟක් වෙලාට ඇතුම හැදෙනවා විතරක් නෙමෙයි ඇතුම හැදුනාම අමාරු වෙන්න චාන්ස් එක වැඩි ඔබිස්. ඇතුම සමහරට ඇතුම හැදුනොත් හුඟක් වෙලාට අර හුස්ම ගැනීමේ අපහසුතාවයකින් ඒගොල්ලන්ට මේ හුඟක් වෙලාවට ආත්මය ඇදුම රෝගය නිසා ස්පිරිතාල ඇඩ්මිට් වෙන්න තියෙන චාන්ස් එක හුඟක් වැඩි. එතකොට මේ පොඩි කාලේ නෙමෙයි මේ දීවැඩිය හැදෙන්නේ මේගොල්ලන්ට. පොඩි කාලේ ඔබසිටි හැදුනහම මේ මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන එක හැදෙන්නේ අවුල් ලොකු වුණාම. මේක නැති අඩු පාඩුවක් තියෙන මම කියන්න. එතකොට මේ මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන එක හැදුනහම හෘදේ වස්තු ආබාධ, බ්ලඩ් ප්‍රෙෂර් වැඩිවීම, දීවැඩියාව ඉතාම වැදගත් වෙන්නේ තමයි liver disease එන්නේ. අපි කියන non-alcoholic fatty liver disease කියලා. ඒගොල්ලන්ට සිරෝසිස් හැදෙනවා. මොකක් බොන්ඩෝනේ නැහැ, ඇල්කොහොල් ගන්න ඕනේ නැහැ. නැතුව සිරෝසිස් හැදෙනවා. දැන් ඔය ලංකාවේ ගෑනු වයිට් උඟක් සිරෝසිස් තියෙන්නේ ඇල්කොහොල් බීලා නෙමෙයි. මේ non-alcoholic fatty liver disease කියන්නේ. එතකොට අපේ ළමයි නිරෝගී කරනවා කියන්නේ මේ දැන් ළමයා හොඳට හදන එක නෙමෙයි. අපි ළමයව නිරෝගී කරනවා කියන්නේ දැන් වගේම දරුවාගේ මුළු ජීවිත කාලයම දරුවා ලෙඩක් නැතුව ජීවත් කරන එක තමයි අත් වශයෙන්ම නිරෝගී කියන්නේ. එතකොට දරුව පොඩ්ඩක් කෙට්ටුනා කියලා හුඟක් වෙලාවට අම්මල තාත්තලට දොස් කියන්න එපා. ගෝ බලන්න ඔයාගේ ළමයා මේ කෙට්ටුනේ අත් වශයෙන්ම කෙට්ටුවනේ යට හොඳයි. මහත්මුල ඕනටෙඩි මහත්නට වැඩිය. මොකද මහත් වුණාම එයාට ලොකු වුණාම ලෙඩ දෙන chance එක හුඟක් වැඩි. කෙට්ටු නම් ඉතින් අර කටුවල් බට් වගේ ඉන්නේ පරස්තාවක් කරේ කරන් නම් වෙන්නේ නැහැ කොල්ලට. මේ කනාටුවට ඉන්නව පොඩියට ඉන්නේ ඒ වගේ ප්‍රශ්නයක් මිසක්වා ලොකු ලෙඩ හැදින්නේ නැහැ ලොකු නම්.
ලෙඩහැදීමේ චාන්ස් එක හුඟක් වැඩි වෙන්නේ ළමයාගේ උපම්බර හා සමානව ළමයාගේ ස්ථූලතාවය වැඩි නම් අපි උපම්බර සමාන උපම්බර හා සමානව කියනවා පස්සේ කියා දෙන්නම් වට මොකක්ද කියලා මේ තියෙන්නේ ළමයෙකුගේ අඩු බර සර සෙන්ට්‍රල් චාර්ට්ස් කියලා මම කිව්වනේ ඒ සෙන්ට්‍රල් චාර්ට් එකේ 5.85 දර තමයි නෝමල් බර කියන්නේ. එතකොට 85 මුඩ පෙන්නාම අපි ඒකට කියනවා අඩු බර කියලා. සෙන්ට්‍රල් චාර්ට් දෙකක් පෙන්නාම අපි කියන 95 වුණාම අපි කියන ස්ථූලතාවය කියලා. එතකොට මේ ඒ කියන්නේ ඔබෙසිටි කියලා මේක තමයි අපි අර මම කිව්ව චාර්ට් එකේ බලන්න මේක ඇත්තටම උපම් බර හා සමානයි. ඒක හරි වැදගත්. එතකොට දරුවෙක් ස්ථූලතාවයේ ඇතිවීමට එහෙම නැත්නම් ඔබෙසිටි ඇතිවෙන්න ප්‍රධාන හේතු මොනවාද? එක තමයි දරුවාට මේ පොඩි කාලෙම ඉපදුන ගමම්ම තමයි කිරිපිටි දෙන්න පටන් ගත්තා. කිරිපිටි කියන එකෙන් මම අදහස් කරන්නේ මොකද මේ මේ මෑත කාලයේ කිරිපිටි වලට සම්හාර කිරිපිටි දරුවෙක් එහෙම තමයි මේ කිරිපිටි වල තියෙන හරකුන්ගේ ප්‍රෝටීන්. එතකොට මේ ඒ ප්‍රෝටීන් වල වෙන්නේ මොකද්ද? ඒ වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වෙන කියන්නේ හරකගේ කිරි. මොකද හේතුව හරකගේ කිරි ඇදලා තියෙන වයිබර් වැස් පැටියෙකට එතකොට යා ලොකුට ඉක්මනට දෙන්න ඕනේ ඒකින්ද ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි ඒක තියෙන. එතකොට ඒ පිටි දුන්නහම අපි මොකද වෙන්නේ? අපි ළමයින්ට ඒකේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වෙනද ළමයි ඕනට වැඩිය මහත් වෙනවා. එතන පළවෙනිම කාරණේ තමයි පිටි කිරි දීම. සුලතාවි. එතකොට ඒක පදාව ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේදී. මේක හරි වැදගත්. මොකද දැන් ඇත්තටම උංගක් පිටි හදන කම්පැනි වල උංගක් වෙලාවට තියෙන ප්‍රසලංසා ඒගොල්ලෝ නියමිත මව් කිරි වල තියෙන ප්‍රමාණයට ප්‍රෝටීන් අඩු කරලා තියෙනවා. ඊළඟට ළමයාට සීනි දීම. සීනි සහ සක්ජන ළමයි ලොකු කරනවට වැඩි ළමයි මේ සීනි කෑනේ. හරි. මේ ප්‍රශ්නයක් මුකුත් වෙන පස්සේ යන්න. දැන් සීනි තියෙන ඉතාල දෙකක් වෙන මේ සීනි කියන එක. සීනි සහ සක්ජනක ආහාර. එතකොට මේ කැලරි වැඩි හයි කැලරි ඩයට් එකක් දෙනකොට උඟක් වෙන පිෂ්ඨයේ මෙතන මම අදහස් කරන්නේ. හොඳට මතක තියාගන්න අපි ඉස්සර කාලේ හිතුව මීටර 1960 70 කාලේ මේ මේද වලින් තමයි ළමයි මහත් වෙන්නේ කියලා. ඉතින් අපි මේද අඩු කරන්න කිව්වා. මේද අඩු කරයි කියලා අන්තිම බැලුවම ලෝකී ස්ථූලතාවයේ කිසිම අඩුවක් උනේ නැහැ එන්නෙන් වැඩි වෙන්න පටන් ගත්තා. එතකොට දැනගත්ත මිනිස්සු මේ ස්ථූලතාවයේ කියන්නේ මේ මේද වලට නෙමෙයි හැදෙන්නේ කියලා. ඊට පස්සේ බැලුවම අපි දන්නවා මේ ස්ථූලතාවයේ කියන එක හැදෙන්නේ අත් වශයෙන්ම මේ මේද වලට නෙමෙයි කාබෝහයිඩ්‍රේට් වලට නැත්නම් පිෂ්ඨයට. විශේෂයෙන් මේ ආසියාතික අය කන ගෑම. ආසියාතික මේ කවුරු හරි කෙනෙක් මම හිතන්නේ මේ එයාගේ මේ මේක මේ ඕන් කරලා තියෙනවා එයාගේ සවුන්ඩ් ඒක ඕෆ් කරන්න. එතකොට ප්‍රධාන වශයෙන්ම වෙන්නේ මොකද්ද? අපි මේ ආසියාතික කලාපේ අපි පිෂ්ඨයේ තමයි වැඩියෙන් ගන්න. බත් කන්නේ වේල් තුනම බත් කරනවා නැත්නම් පාන් කරනවා එහෙම නැත්නම් අපි අල බතල එහෙම නැත්නම් අපි කන හැම ආහාරයක්ම කොස් දෙල් ගත්ත හැම එකම තියෙන්නේ පිෂ්ඨේ. ඒතොර පිෂ්ඨේ ආහාර තමයි අපි වැඩි අපි කන ආහාරයෙන් අනිත් එක තමයි අපි ලෝකයේ යුරෝපේ රටවල ගත්තාම ඒගොල්ලෝ පිෂ්ඨේ කන්නේ චුට්ටයි මේ අනිත් ඒවා තමයි වැඩියෙන් කන්නේ එළවලු පළතුරු ජාති තමයි වැඩියෙන් කන්නේ එහෙම නැත්නම් මස් මාළුත් කනවා. මස් මාළු සහ එළවලු පළතුරු වැඩියෙන් කන්නේ කෝසස් කියලා හදාගෙන මස් මාළු අලිලු කුට්ටි කනවා කාලා පුළුවන් තරම් එළවලු කනවා. අපි එහෙම නෙමෙයි. අපි වේල් තුනම බතමයි බත කෑවේ නැත්නම් අපිට පිස්සු. එතකොට මේ බත් කියන්නේ තත්වසීම පිෂ්ඨේ. අපි පිටි ආහාර කියන්නේ පිෂ්ඨේ. ඒතර අපි පිෂ්ඨේ අඩංගු ආහාර වැඩියෙන් ගන්න. ඒ කියන්නේ ශක්ති ජනකයි අපේ ආහාරය. ප්‍රෝටීන් වලට වැඩිය ශක්තිය තියෙන්නේ. එතකොට සීනිත් අපි දෙක ළමයින්ට අම්මල බලෙන් කවන එක මේක ඉතා වැදගත් ප්‍රශ්නයක් තමයි මේ ලෝකේ මේ විශේෂයෙන්ම අපේ රට අපේ රටේ තමයි මම මේ දැකලා තින්නේ අම්මල තමයි ළමයින්ට කවන්නේ අවුරුදු 15-16 ළමයි ඉස්කෝලේ යපුව මම කවන්නේ. එතකොට එහෙම නැති වුණත් මේ මහා ලොකු අයට වෙන කම්ම ළමයි ලොකු වෙනකම් කවුද කැම බෙදලා දෙන්නේ
එක්කෝ අම්මා නැත්තම් ආච්චි අම්මා. පත්තික බෙදලා දෙන්න. පුතාට මම බෙදලා දෙන්නම් කියලා බෙදලා දෙනවා. මේ සම්පූර්ණ වැරදි දෙයක්. දරුවෙකුට එයාට ඕන තරම් කන්නිට දෙන්න ඕන. අම්මල මොකද කරන්නේ අම්ම පිගාන බෙදලා දීලා දරුව කනකොට කන්න බෑ කියලා ආවොත් මට ඇති අම්ම පිස්සුද ඔක හක දන්න ඕනේ නෑ පව සිද්ධ වෙන කන්න කන්න ඔක්කොම කියලා අර බලෙක් කවනවා අර කන්න ඉපාවිච්චි ළමයට එහෙම බෑ දරුවට බෙදා ගන්න ඕනේ එයාට ඕන තරම් එයාට ඕන වෙලාවට එයාට ඕන කෑම තමයි කන්න දෙන්නේ මේ සංස්කෘතියන අපිත් කන්නේ මොනේ අපි කන්නේ අපිට ආස දේවල් අපිට ඕන වෙලාවට අපිට බඩගිනි ලාවට අපිට ඕන තරම් සමහර දවසවල කනවා සමහර දවසවල කන්නේ නැහැ. ඒතර ඒ අයිතිම දරුවට තියෙනවා. මං අම්බක් වෙන්නේ මොකද්ද? අපි කිව්ව ළමයට යෝගට් එකක් දුන්නාම මිනිහා යෝගට් එක කාලා තවත් එකක් දෙනවා. ඒතර අම්ම දෙවෙනි දවසේ තව එකක් දෙනවා. ආ පුතා එන මේකත් කන්න කියලා. එයා දෙකම කනවා. ඒතර දවස් දෙක තුන පස්සේ ආය යෝගට් එකක් දීලා මිනිහා හැන්දි හතරක් පහක් විතර කාලා එපා කියලා ආගතා. එතකොට අම්මලට අප්සෙට් ඇයි? අන්න කන්නේ. ඇයි? එදා ඊයේ දෙකක් කපලම නද මේ හැන්දි දෙකයිනේ කෑ. නැත්නම් තුනයිනේ කෑ. අපිත් එමය සමහර දවසවල. ඒතර ඒ අයිතිය දරුවාට දෙන්න ඕනේ. ඒතර ඕවර් ෆීඩින් තමයි ඊළඟ ප්‍රශ්න. අනික තමයි අපි මේද සහිත ඉතරක් නෙමෙයි අධික ඇතර මේකේ මේද ඉතරක් නෙමෙයි ශක්තිජනක ආහාර විශේෂයෙන් දැන් මේ මේ දැන් අපි මේ මැක් බර්ගර් එක ගත්තාම මේක තියෙන ශක්තිය තමයි වැඩි තියෙන්නේ ඇත්තට. මේද නැත්තේ නෑ මේද තියෙනවා. නමුත් මේදයට වැඩි අපිට ඉතාම වැදගත් වෙන්නේ අපි කාබෝයිඩ් ලංකාවේ මොකද මේ මේදේ කියන එක මේ ප්‍රශ්නේ එන්නේ මේ මේදේ කියන එක තමයි සාමාන්‍යයෙන් බටහිර ලෝක රටවල මුඟක් තමයි ගන්නෙ. නමුත් අපේ රටවල මේදේ ගන්න හරි අඩුයි. ඒක නිසා මේදේ අපිට ඉච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේදේ නෙමෙයි. අපිට මේක ඊළඟ එක තමයි අම්මලගේ ඔබිසිටි. මම දැන් කිව්වා අවුරුදු 30න් පස්සේ ළම්මල 40% ඔබිස් අවුරුදු 40න් පස්සේ අම්මල 50% ඔබීස් කියලා. ඒතර දරුවෙක් අම්ම කෙනෙක් ඔබීස් වුණාම හුඟක් වෙලාවට අම්මාගේ තියෙන මෙටබොලික් චේන්ජස් නිසා දරුවගේ ප්‍රසදත් බල ප්‍රශ්න ඒ ප්‍රශ්නේ බලපාන්න පුළුවන්. දරුවත් අධි බල අධි බාහිර උපදිනකොට බර වැඩි වෙලා උපදින්න පුළුවන්. සමහර බර අඩු වෙලා උපදින්න පුළුවන්. මොකද දරුවට අම්මට ඔබීසිටි හින්දා හයිපර් ටෙන්ෂන් වගේ දේවල් තිබුණා තමයි දරුවගේ බර අඩු වෙන්න. ඒකත් බලපාන්න අපිට. කොහොමද අපිට ඒ වෙන්න පුළුවන් ජානමය බලපෑමක් අපිට තියෙන බව පෙන්නන්න තමයි මම මේක ඇඳලා තියෙන්නේ මෙතන. එතකොට මේ බලන්න මේකේ තියෙන විදිහට දැන් මේ එක්කෙනෙක් පවුල තිබුණොත් එම මේ තියෙන සම්භාව්‍යතාවේ ඒ වගේ දාගුණයක් තියෙනවා අම්මයි තාත්තයි දෙන්නගේ මුස්තුලතාවයේ තිබුණා. දැන් මම මේක කියද්දි මම පිටරට යන පිටරට ගිය වෙලාවක අපිට මේ මේ ඔබිසිටි ගැන ලෙක්චර් එකක් තිබුණා. ඒ ලෙක්චර් එකේදී පෙන්නුවා ස්ලයිඩ් එකක් දාලා මේ ස්ලයිඩ් එකේ තිබුණ එකක් තමයි මේ ස්ලයිඩ් එකේ තියෙන ඉස් ඔබිසිටි ෆැමිලියල්. ඒ කියන්නේ ඔබිසිටි පවුලේ සියලු දෙනාට මේ පවුලේ ප්‍රශ්නයක්ද කියලා පෙන්නලා තිබුණේ. ඒකේ අම්මා ඉන්නවා ළමයි 3 දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඔක්කොම එක වගේම මහතයි ස්තුලයි. මට තප්පරයක් දෙන්න. ඒකේ තිබුණ විදිහට අම්මයි තාත්තයි ළමයි 3 දෙනාම අධික විදිහට ස්තුලයි. ඒකේ පැත්තක බලලෙක් ඉන්නවා. ගෙදර බලලා ඌත්ේ වගේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ කියන්නට දැන මොකද්ද මේ ෆැමිලියල් ස්තුලතාවය කියන එක ඇත්ත වශයෙන්ම පවුලේ තියෙන එකක් තමයි. මොකද පවුලේ සියලු දෙනාම ගන්න ඩයට් එක වැරදි. අම්මා තාත්තා ළමයි බල්ලලා ගෙදර ඉන්න ඔක්කොම එහෙම ගන්න ඩයට් එක වැරදි. ඒකයි හේතුව කියලා පෙන්නන තමයි ඒ ස්ලයිඩ් එක දාලා තිබුණේ. මම්මේ නිකන් ගොඩ පෙන්නන්න මේ ස්ලයිඩ් එක චුට්ටක් බලන්න. මේ 1900 මම මේ වීඩියෝ එකකින් ගත්ත මේ දෙකම 1932 ලංකාවේ ස්ලයිඩ් එකක් මේ සුද්ධ කට්ටියක් ඇවිල්ලා ඒ කාලේ කැමරාස් නැහැ කියලා හිතේ මොත පික්චර්ස් නෙමෙයි මේ ගත්ත ෆොටෝ එකක් මේ 1932 මේකත් 1932 ළමයි ටිකක් ඒගොල්ලෝ එනකොට දුවගෙන එනවා මම මේ වීඩියෝ එකකින් ගත්තේ.
දුවගෙන ඇවිල්ලා මේ පොළඹේ ඉන්නකොට ගන්න ඔක්කොම ඒ කාලේ අඹුඩු ගහගෙන ළමයි ඉන්නේ අපිට පේන හොඳ පොඩි ළමයි අනිත් එක බලමු ඒ කාලේ මිනිස්සු සුදු ඇඳලා තියෙන හැටි මේ තියෙන මාකට් එකක් ඔය පෙන්නන 1932 මේ බලන්න 1948 ක්වීන් ලංකාවට ආපුවල අපිට නිදහස ගන්න මේ මිනිස්සු ඒ ක්වීන් බලන්න පාරකෝ පොළඹේ ඉන්නවා ඉතින් බලන්න මේ සයිස් තියා ගෑනු ගොඩාක් ඉන්න ඔය ඔක්කොම අවුරුදු 40 50 ගෑනු ඉන්න උදන මේ තියෙන 1954 ක්වීන් ආපුලා මිනිස්සු ඉන්න බලයි නැකන් ඉන්න ක්වීන් බලන්නේ දැන් මට මේ ස්ලයිඩ්ස් වල බලන්න හොඳට බලන්න මේක එකකවත් මහත කෙනෙක් ඉන්නද කියලා මේ තියෙන්නේ ක්වීන් ආපුලා හිටපු ලොකු ලොකු නිර්වාය ඒ කියන්නේ මේ මන්දපෝෂණය කියන පුළුවන් මේ තියෙන්නේ ඒ කාලේ ලොකු පාර්ලිමේන්තුවේ කට්ටිය තමයි ඔය ඉන්නේ දකින් ඉන්නේ මේ පෙන්නන්නේ 48 නිදහස ගත්ත වෙලාවේ කෙනෙක් කියලා බලන්න මහතෙක් කෙනෙක් මේ බලන්න කෙනෙක් එක මිනිස්සෙක් කරගෙන මයිගා ස්ලයිඩ්ස් කෝ මේ ෆිනිෂ්මන්ස් 15ක් 20ක් මයිගා එකතු කරලා තියෙනවා මේ එකකවත් අපිට පොඩ්ඩක් හරි මහත කෙනෙක් හොයා ගන්න මොකද ඒක තේරුම ඒකේ තේරුම මෙන්න මේකයි කිසිම හේතුවක් නෙමේ තේරුම මේ තියන්නේ සාමාන්‍ය හොඳ ආවේ මම කියපු විදිහට මේ වෙජිටබල් ඩයට් කන්නේ මේ මිනිස්සු සලාඩ් කන මිනිස්සු වැඩි වෙන බල පිගානේ ලොකු වෙයිත් මහත් වෙන්නේ නැහැ මේ බලන්න මෙයා කන ඩයට් එක මේක තමයි හේතුව එතකොට මම මේ කියන්න හැදී පොයින්ට් එක අපිට මේ પરම්පරාවෙන් ආපු මහත්කමක් නෙමේ මේ තියෙන්නේ අපි මහත් වෙන්නේ අපි සම්පූර්ණ ආහාර ගන්න ක්‍රමයේ වෙනස්. ඒතර ඉස්සර මිනිස්සු වේල් තුනම බත් කෑවේ. නමුත් ඒ මිනිස්සු මහත නැහැ. එකක් තමයි හුඟක් වැඩ කරපු වෙලෙ ඒ නැති වුණත් ඒ මිනිස්සු කෑවයි ඒ කාපු ක්‍රමයයි අපි අද කන ක්‍රමය අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද ඒ කාලේ මිනිහෙකුට කිලෝ කැලරි 3000ක් විතර වුණා. මොකද ඒ මිනිහා උදේ පාන්දර හැන්ද එනකම කුඹුර වැඩ කරනවා, ගෑනු මනුස්සයෙක් ඉදිරි ගෙදර වැඩ කරනවා, එළි වෙනකම්. එතකොට ළමයිනේ පොඩි කාලේ මෙහෙමයි. උන්ට ඉස්කෝලේ යන්නේ නැහැ. ඉස්කෝලේ ගියත් ඉස්කෝලේ ගිහලා ආපහු ගල හැමදාම සෙල්ලම් කරන එක තමයි තියෙන්නේ. එළියේ සෙල්ලම් කරනවා, හැන්දෑ හතර පානකම් දාඩිය පෙරාගෙන තමයි ගිය ඇතුළට ඉන්නේ. එතකොට ඒ දරුවන්ට අවශ්‍ය කැලරි ප්‍රමාණයයි අපේ දරුවන්ට දැන් අවශ්‍ය කැලරි ප්‍රමාණයයි අපිට අවශ්‍ය කැලරි ප්‍රමාණය ලොකු වෙනසක් තියෙනවා. මොකද අපි දැන් කොහක් හතන්නේ ගේ ඇතුලේ ඉන්නේ, බස් වල යන්නේ, වාහන වල යන්නේ, අපිට කොහක්වත් මහන්සියන්නේ අවුවට යන්නේ අවු එක අපිට කුඩ දෙයකට තමයි ලංකාවේ විටමින් ඩී ඌනතාවේ 80%ක් විතර තියෙනවා දැන් ලංකාවේ විටමින් ඩී ඌනතාවේ කවදාවත් අපි අහලවක්වත් නැගෙන ඉස්සර කාලේ අපි නිකමටවත් කියන්නේ නැහැ තියෙනවා කියලා මොකද අපිට විටමින් ඩී නිකන් හදලා දෙනවා සන්ලයිට් දැන් එහෙම නැහැ මොකද හේතුව අපි කවුද අවුවේන්නේ දැන් අවුව කිසිම කෙනෙක් යන්නේ නැහැ දැන් එතකොට කොහක්වත් අවු යන්න කෙනෙක් නැති වුණාම මොකද වෙන්නේ අපිට විටමින් ඩී ඌනතාවය ඇති වෙනවා උපන් 10 ඉඳලම විටමින් ඩී ඌනතාවය ඇති මෙන්න මේකයි මම කිව්වේ අර මම කිව්වේ මේ මේ බාකර්ස් හයිපොතීසිස් නැත්නම් බේකර්ස් හයිපොතීසිස් කියන ඩේවිඩ් බාකර් කියන එක නම අයිරිෂ් කෙනෙක් මේ ඇත්තටම ස්කොට්ලන්ඩ් කෙනෙක් sorry මෙයා ලිව්වා මදර්ස් බේබීස් ඇන් ඩිසීස් ඉන් ලීටර් ලයිෆ් කියලා මරු පොතක් ඒ පොතේ එයා පෙන්නනවා එයාගේ ආටිකල්ස් ගොඩක් තියෙන මේ බීඑම්ජී ආටිකල් එක මේක තිබුණේ එයා 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 හොයාගත්ත ලොකු ප්‍රශ්නය මොකද්ද මේ අඩුව අය බබාලා ගර්භාෂයෙන් එළියට එනකොට අපේ IUGR කියලා කියනවා ළමයාගේ උපත් බර ඕනෑට වඩා අඩු වුණොත් උපදින වෙලාවට අඩු ගුණතාවෙන් ඇත අඩු බර අඩු වෙලා ඉපදුනොත් ඒ දරුවා ඊට පස්සේ ළමයාට අපි කණ්ඩ බොන්න දීලා මහත් කරගත්තොත් ඕනාට වැඩිය ඒ දරුවාට ලොකු නම් අර මෙටබොලික් සින්ඩ්‍රෝම් හයිපර්ටෙන්ෂන් දියවැඩියාව බ්ලඩ් ප්‍රෙෂර් හાર્ට් ඩිසීස් ලිවර් ඩැමේජ් කොහොම වැඩි වෙන දෙන චාන්ස් එක හුඟක් වැඩි ඒ දරුවා අර පොඩි තත්ත්වෙමලා යනවට වැඩි ඉතාල වැදගත් ප්‍රශ්නයක් ඒකයි මම කිව්වේ දරුවෙක් IUGR එම නැත්තම් අඩුබරෙන් ඉපදුනොත් එම ඒ දරුවා එකපාරට මහත් කරන්න දෙන්න එපා අම්මලට මම මේ ඕගොල්ලන්ට කියනා නෙමෙයි මම අහලා තියෙනවා
දැන් මම මේ ලෙක්චර් මේ වගේ ලෙක්චර් වල ඉස්සර දීපලා කළුතරදී කිව්වා අපි නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ කියලා. මුත් එහෙම කරනවා මට නම් ගාක් නම් තප්පමාන අම්මලා ඇවිල්ලා කියනවා අනේ අපි ළමයාට මේ අපිට ඇවිල්ලා මේ මිඩ්වැන් වුණා බයිනවා කියලා ළමයාගේ හැටි බලලා. මොකද හේතුව දරුවාගේ උපම්බර හා සමාන අපි හුඟක් කඩු ළමයා කී 1.8යි උපදිනකොට බර. අවුරුදු දෙකක් ගියාම මේ ළමයා අනිවාර්යෙන්ම අර වගේ තුන හතර ගුණයක් හිටියි. එතකොට ඒ දරුවා අනිත් බබලත් එක බැලුවම හරි පුඩි. එතකොට ළමයා මහත් කරන්න කියලා ආහාර දෙන්න පුෂ් කරන්න එපා. මොකද ඒ දරුවා මහත් වුණොත් බැරි වෙලාවකත් ඒ අවුරුදු පහේ ඇතුළත වුණාට වැඩිය අර සෙන්ටල් දෙකක් පැන්නොත්ම ඒ දරුවාට අර අවුරුදු මෙන් නියම පරිදින කෙනෙක් ස්ථූලතාවයට තියනවට වඩා දරුණුයි ඉලමට. ඒකයි මේ භාග කියන්නේ. මේ භාගගේ හයිපොතීසිස්කින් කියන්නේ ඒ වගේ අඩුපර ඉපදිලා ළමෙක් આવුත් එයා වුණාට වැඩිය මහත් කළොත් එයාට ලොකු වුණාම ඇදෙන්න ගෑදෙන්න තියෙන chance එක හුඟක් වැඩි. අන්න ඒ නිසා ඒ දරුවට අපි හරි ක්‍රමානුකූලව බර වැඩි කරගන්න ඕනේ. ක්‍රමානුකූලව චුට්ට 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 අවුරුදු 8ක් 10ක් 15ක් ඇතුළත තමයි එයා බර චුට්ටක් කරේ හදා ගන්න ඕනේ. මොකද හේතුව එයා පෙන්නනවා දරුවා ගර්භාෂය ඇතුළතදී අඩුපරෙන් හැදෙන්න මොකර හේතුවක් තියෙන්න බෑ. එක්කෝ කලලේ හේතුවක් නැත්නම් අම්මගේ නියුට්‍රිෂන් නැතිකම මොකක් කරේ. එතකොට මොකද වෙන්නේ දරුවාගේ සෛල අර ඒ බඩ ඇතුලේ අන්ඩර් නියුට්‍රිෂන් නැත්නම් බඩ ඇතුලේ මන්ද පෝෂණයට කුරු වෙනවා. ඔක්කොම සෛල ටික. ඒකට අපි කියනවා එපිජෙනටික්ස් කියලා. දැන් අපි වචනේ භාවිත කරනවා. ඒකත් මම කියා දෙන්න. එතකොට ඒ ළමයා එළියට එනකොට ළමයා හුරු වෙලා තියෙන්නේ අර අඩුබරෙන් අර ඒ විදියට හැදෙන සෛලෙන් සෛලේ විදියට හැදිලා තියෙන්නේ. එතකොට අපි ඒ දරුවට ඕනරෙඩි පෝෂණය දුන්නාම අර සෛලබලිටි එක දරා ගන්න බැරි වෙනවා. ඒක ඒකට මේ සූදානම් නැහැ. එතකොට තමයි ඔක්කොම ඩිලිම අපේ මෙටබොලිසම් සම්පූර්ණම වෙනස් වෙනවා. ඒ දරුවගේ ඒක ප්‍රතිඵලයක් තමයි අමර ලොකුනාමර ලෙඩයි. අනේ ඒක හොඳට මතක තියාගන්න මම දැන් නැක තීරුණාද කියලා හොඳට මතක තියාගන්න. ඊළඟට අර මම කියපු දෙවෙනි කාරණා මොකද්ද? පුටි කාලේ අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් දුන්නා. මම කිව්වා දැන් අර පිටිකිරි වර්ග තියනවා කියලා උඟාවක් වෙලාවට ඒ පිටිකිරි වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය උඟාවක් වැඩි. ඒතර මොකද වෙන්නේ අර මොකද හරකගේ තියෙන පිටිකිරි කිරි ප්‍රමාණය 3 grams per 100 ml තියෙන. So, අපේ මව් කිරි වල තියෙන 0.9 grams. ඒකෙන් තුනෙන් එකයි තියෙන්නේ. ඒ විතරක් නෙමේ තියෙන ප්‍රෝටීන් වර්ගයක් වෙනස්. අම්මගේ කිරි වල තියෙන වේ ප්‍රෝටීන් වැඩියෙන් තියෙන්නේ. අරකේ වැඩියෙන් තියෙන්නේ කේසින්. අම්මගේ කිරි වල වේ තියෙනවා 60%ක්, කේසින් තියෙන 40%යි. හරකුන්ගේ කිරි වල කේසින් තියෙනවා 60%ක්, වේ ප්‍රෝටීන් කියන කීලේ පහසුවෙන් දිරවන ප්‍රෝටීන් තියෙන 40%යි. එතකොට කිරිවල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණයත් වැඩි, තියෙන ප්‍රෝටීන් තියෙන විදිහත් වැඩි. වෙන විදිහකට කියනවා නම් ඒ ප්‍රෝටීන් වල තියෙනවා මේ එක්තරා වර්ගයක්. ඒ ප්‍රෝටීන් වර්ගය කියන්නේ ඒකේ තියෙන අමයිනෝ ඇසිඩ් තියෙන වැඩි අමයිනෝ ඇසිඩ් ඇලනින් සමේ මෙතනින් සයිටෝසින් කියලා. ඒ ප්‍රෝටීන් වලින් මොකද කරන්නේ මේ ළමයාගේ අර IGF කියන growth hormone එක growth hormone එක නෙමෙයි growth hormone එකේ වැඩ කරන සෛල වල මේකෙන් ඒක වැඩි වෙනවා. ඒතර මොකද වෙන්නේ ශරීරයේ හිතනවා මේ සෛලේ දෙන growth hormone තමයි තියෙන්නේ කියලා. ළමයාගේ වැඩි growth එක වැඩි වෙනවා. එතකොට මේ factor 1 වලින් වෙන්නේ ඒකයි. ඒතර growth hormone වලට මොකද වෙන්නේ? බබාගේ growth hormone අඩු වෙනවා. ඇයි? මේක වැඩි ඉන්න මේක අඩු වෙනවා. එතකොට ළමයාගේ වර්ධනය වැඩි වෙනවා. ඒතරට මේ ළමයා ඇඩිපෝසයිට් ඇක්ටිවිටි එහෙම නැත්නම් ළමයාගේ මේ මේද සෛලත් ප්‍රමාණයත් වර්ධනය වෙනවා. يعني සෛලේ සයිස් එක නෙමෙයි සෛල ප්‍රමාණය වැඩි වෙනවා. දැන් 10ක් තියෙන තුන 100ක් හැදෙනවා සෛල. ඒතර ඒ හැම සෛලෙම මේද බඳිනවා ලොකු වුණාම අවුරුදු 30ක් හැදලා කරන ඕනකට තේරිය මහත් වෙනවා. බස් එක කියන්නේ බැරි තරමට කොම වෙන සයිස් මක්කන මහත් වෙනවා. බස් වල නගින්න බැරි ගෑනු වෙන දැකලා තියෙනවා. ඒ ඔක්කොම මේ හේතුකින්. එතකොට හොඳට මතක තියාගන්න ඒ පොඩි කාලේ අපි මේ මහත් කරන්න කියලා ප්‍රෝටීන් දෙනවා. මොකද අම්මලා හුඟක් කාලේ වෙලා ආන මේ අවුරුදු තුනම ළමයි කෙට්ටුවේ අපි ප්‍රෝටීන් එක්ස් ටිකක් දුන්නා මොකද වෙන්නේ? සස්ත්‍රජන් ටිකක් දුන්නා මොකද වෙන්නේ? ඒව දෙන්න ඕනේ නෑ ළමයි මහත් කරන්න.
අන්තික සමහර ළමයි මහත් වෙන්නේ ළමින්ගේ හැටි. ඒ ළමයි උපත්ෙම හැටි කිට්ටු දැම්මාර පෙන්නේ. අර පෙන්නු වික ළමයෙක්වත් මහත් නැහැ නේ කාලේ. මම මේ ස්ලයිඩ්ස් වල මට ස්ලයිඩ්ස් පෙන්නේ ඒ කාලේ සුද්ධුත් මහත් නැහැ. ඒ ළඟයි ආපු සුද්ධ කට්ටියන කට්ටිය ඒගොල්ලොත් ඒ වගේම අපි වගේම කිට්ටු. ඒ කියන්නේ ඒ දවස්වල ඔක්කොම මිනිස්සු ඒ විදිහට තමයි හැදිලා තියෙන්නේ. අපි මේ දැන් නූතන ලෝකේ තමයි අපි වෙනස් කරගෙන තියෙන්නේ ඔක්කොම ආහාර වලින්. එතකොට ඉතාම වැදගත් පොයින්ට් එකක් දැන් මතක තියාගන්න. චූටි කාලේ වැඩිපුර ප්‍රෝටීන් දීම හොඳ නැහැ. ගානට දෙන්න. ඊළඟට මෙන්න මේක හරි වැදගත්. ළමයෙකුගේ මහත්වමකමක් හරි මොනවාරි තිබුණොත්ම අපි ඒ කාලෙම ප්‍රශ්න වලට නිරාකරණය කරන්න ඕනේ. ඒ ළමා වීම පෝෂණය කරන විසඳුම මගින් අනාගතයේදී එක අහිත කරන බෝන නොවන බෝන වුණ රෝගී තත්ත්වයක වර මම කිව්ව මෙටබොලික් සින්ඩ්‍රෝම්. ඒ කියන්නේ හෘද වස්තු ආබාධ, ප්‍රෙෂර් එක, ඩයබීටිස්, එතකොට මෙටබොලික් ඩිසීස්, කැන්සර් මේ වගේ දේවල්. එතකොට මේක ඉතා වැදගත් පොයින්ට් එකක් මොකක්ද? අපි මේ මහත් කාලේ දරුවා දැනගත්ත ගමන් අඩු කරගත්තේ නැත්නම් අපි ඒක පස්සේ ළමයෝ දැන් ওই කාලා ලොකු වෙද්දි මගේ ලොකු ළම ඉස්සෙල්ලා මැත්තේමයි ඔය කාලා හරි මහතයි දැන් නම් අනේ මේ පේන දෙලම කිට්ටුයි ඒකින්ද මේක මට ලොකු වුණාම ආදාත ඒක වැරදි. මේක වැරදි කියන්නේ මම මේක උදාහරණයක් පෙන්නන්න ගියේ කියලා. මොකද හේතුව අර මම කියපු විදිහට ළමයේ හොඳ නිවබර නිසිබර ඇවිල්ලා තේලමට ඕනට ඉඳ කණ්ඩ දීලා ළමයා ඔන්නටි පොඩි කාලේ මහත් කරගත්තොත් අර ප්‍රෝග්‍රෑමින් අර විදිහට වෙනස් වෙනවා. එතකොට ඒ දරුවා ලොකු වුණාම අම්මලගෙනා දැන් ඊළමයා කෙට්ටි දැන් කන්නේ නැහැ දැන් බලන්නකෝ හැටි කියලා කිව්වට ඊළමයා බරාඩු වෙලා දැන් සාමාන්‍ය විදිහට හිටියට ඒ දරුවගේ ඇඟ ඇතුලේ සෛල තුල අර ලෙඩේ තියෙනවා. එතකොට එයා දැන් කෙට්ටුට හිටියට පොඩි කාලේ ස්තුල වෙලා හිටියන හුඟක් එයාටත් තරවගේ මෙටබොලික් සින්ඩ්‍රෝම් දෙන්න හෘද වස්තු ආබාධ දෙන්න හුඟක් ඉඳී. එතකොට අපි මේකට ක්‍රියා කරනවා නම් අපි පොඩි කාලෙම දෙමෝපියන්ට තේරුම් කළ දෙන්න ඕනේ මේ දරුවට කවන වැඩි මේ දැම්මම මේ ළමයාගේ බර අඩු කරගන්න කියලා. මම පෙන්නන්න අපිට වින්ඩෝ ඔපෝචුනිටි එක හුඟක් තියෙන මේ කාලෙදී පස්සේ කාලේ අපිට හදන්න බෑ මේක අඩු කරගන්න බෑ. එතකොට මේක හොඳට මතක තියාගන්න. එතකොට චූටි කාලේ මොකද දෙන්න ඕනේ? අපි ප්‍රෝටීන් දෙනකොට විශේෂයෙන්ම නියමිත ප්‍රෝටීන් ප්‍රමාණය දෙන්න ඕනේ. නියම ප්‍රෝටීන් වර්ගය දෙන්න ඕනේ. අර ඒ කියන්නේ ගුණාත්මක ප්‍රෝටීන් දෙන්න ඕනේ. ඒකයි අවශ්‍යතාවය තියෙන්නේ. ප්‍රෝටීන් වැඩියෙන් දෙන්න හොඳ නැහැ. දෙන ප්‍රෝටීන් ඉතාම ගුණාත්මක භාවයෙන් තියෙන ප්‍රෝටීන් තමයි ලබා දෙන්නේ. එතකොට ඒවා දුන්නාම දරුවගේ ස්ථූලතාවය නැති වෙනවා, අධිපර නැති වෙනවා. ඒ වගේම මේ නියම වර්ධනය ලැබෙන්නේ නියම වර්ධනය. ඒ රෝග හැදෙන්නේ නැහැ. මෙටබොලික් සින්ඩ්‍රෝම් හැදෙන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ පූර්ණ ප්‍රසව අවධියේ ඇතිවන මන්ද පෝෂණ තත්ත්වයන් ළමා ස්තුල භාවයේ උත්තේජනය කරනවා. හේතු දෙකක් මේකට මම කියන්නම්. මේ ඉතාම වැදගත් පොයින්ට් එකක් මෙතන කියන්න තියෙනවා. මේ ගර්භණී සමයේදී ඇතිවන මන්ද පෝෂණ තත්ත්වයන් නිසා අඩු බර උපත් දරුව උපදීව සිද්ධ වෙන්න පුළුවන්. අඩු උපත් බර ළමයෙක් සිද්ධ වුණාම අම්මගේ මන්ද පෝෂණයට අවදු අඩු උපත් බර ළමයෙක් හැදුනොත් එයා ඉපදුනාට පස්සේ එයා හොඳට හැදෙනවා. සර් ස්ක්‍රීන් එක එක්සිට් කළා, මයික් එක ඔන් කළා, ආයේ ස්ක්‍රීන් ෆුල් ස්ක්‍රීන් දාමු සර්. හලෝ සර්ගේ මයික් එක ඕෆ් වෙලා තියෙන සර්. දැන් හරිද? හරි සර්. නිකම් ඕෆ් වුණේ කොහොමද මේක? right දැන් හරිනේ? දැන් ඇහෙනවා සර්. හරි. එතකොට දැන් මේ අපි මේ ගර්භිණී සමයේ මේ මේ මන්ද පෝෂණය ගැන ටිකක් කතා කරන්න. මොකද ඕගොල්ලන්ට ලොකු රාජකාරියක් මෙතන තියෙනවා.
මේක නැති විස්තර ටිකක් කියන මට කරන්න දෙයක් නැහැ ඒක ගැන සිද්ධ වෙනවා ඒක තමයි අපි මේ එපිජෙනටික්ස් කියලා එකක් තියෙනවා අපි මේ මේ දැම්මම හේතු තුනක් මේගොල්ලෝ පෙන්නලා දෙනවා එකක් තමයි මේ එපිජෙනටික්ස් බලපානවා පාරම්පරික ජෙනටික්ස් උත් බලපානවා එතකොට අපේ ඩයට් එකේ තියෙන අඩු වුණාම තියෙන ප්‍රශ්න නිසා තියෙන ප්‍රශ්නෙකුත් පෙන්නනවා මේක එතකොට මේ පරිසරයේ ප්‍රශ්නය පරම්පරාවට යන ජෙනටික්ස් වල ප්‍රශ්නයක් එපිජෙනටික්ස් කියලා එකක් තියෙනවා මම කියන්න මොකක්ද දැන් කියලා මේකේ බලපෑමක් ඇති වෙනවා දැන් මම මේ ගීතා වදගත් විදිහට මම කියන්නේ මෙන්න මේකයි මේ එපිජෙනටික්ස් කියන්නේ මේ බලන්න මේක ගහලා තියෙන මේ DNA මෙතිලේෂන් කියලා එකට අපි කියන්නේ මේ DNA මෙතිලේෂන් methylation of DNA කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ අපේ ශරීරයේ තියෙන ජාන තියෙනවානේ. ජාන වල තියෙනවා අපිට ඒවල DNA එක ජාන තියෙන අපේ 27000ක් විතර. අපි හිතුව කෝටියක් විතර තියෙන කියලා මුත් ඇත්තටම 27000යි තියෙන්නේ. ඒ ජාන වලින් උතර ජාන වල තියෙන DNA අපේ අපි හිතුවට DNA දැන් 27000 ජාන තිබ්බට ඒ ජාන 27000යි 4න් 3ක් විතර හැම සෛලයක් ගන්න බැලුවොත් 4න් 3ක් විතර වහලා ඕෆ් කරලා තියෙන්නේ. ඒ මොකද හැම සෛලයකටම කෘත්‍යයක් තියෙනවා අපි දීලා අපි දැන් උදාහරණයක් ගත්තොත්ම සුදුරුදුරාණු හදන සෛලයකට තියෙන ඒ සුදුරුදුර හදන සෛලයකට තියෙන වගකීම තමයි සුදුරුදුරාණු විතරක් හදන්න එක සුදුරුදුරාණු සෛල වලින් කර ඒ සුදුරුදු හදන සෛල වලින් සුදුරුදුරාණු විතරයි හදන්නේ ඒකේ වෙන සෛල හදන්නේ නැහැ ඒතර මොකද වෙන්නේ ඒ සුදුරුදුරාණු හදන සෛල ඔක්කොම අනිත් DNA ඕෆ් කරලා වහලා අර අර සුදුරුදුර හදන්න ඕන ජාන වල විතරයි ඕන් කරලා තියෙනවා. ඒ වගේම අපි අස්ථි හදන්න ඕන සෛල තියෙනවනේ. අස්ථි හදන්න ඕන සෛල වලින් මොකද කරලා තියෙන්නේ? ඒකේ අස්ථි හදන සෛල විතරක් තියෙන්න ඇරලා ඉතුරු ටික ඔක්කොම ස්විච් ඕෆ් කරලා තියෙනවා. නැත්නම් ඉතින් මලලඩක් කරන ඉතින් ඒ අස්ථි හදන සෛල අනිත්‍ය වදන පටන් ගත්තොත්. ඒ වගේම තමයි ස්නායු සෛල ගත්තොත් ස්නායු සෛල හදන සෛල වලින් ස්නායු සෛලයේ හදන්න තියෙන ජාන විතරයි තියෙන්නේ අනිත් ජාන ඔක්කොම වහලා තියෙන්නේ. එතකොට අපේ ශරීරයේ ගත්තොත් ජාන උගක් වහලා තියෙන්නේ. ඒ වැහිම කරන්නේ මේ මෙතිලේෂන් වලින්. මේක ගර්භාෂය ඇතුළේදී වෙන්නේ. ළමයා බඩ ඇතුළේදී වෙන්නේ ඇයි? බඩ ඇතුළේ සමහර සෛල වලින් හෘද වස්තු හදන්න ඕනේ. සමහර සෛල වලින් අත හදන්න ඕනේ. සමහර සෛල වලින් දිව හදනවා. සමහර සෛල වලින් මොළේ හැදෙනවා. සමහර සෛල වලින් බඩවැල හැදෙනවා. සමහරවිට ආමාශය දෙනවා සමහරවිට පෙනහැල්ල දෙනවා එතකොට මේ සෛල ඩිෆරෙන්ෂিয়েට් වෙනකොට එහෙම නැත්නම් මේකේ මේකයි කියලා අපි නියම කරනකොට සෛලෙට මෙන්න මේ කෘතියයි කියලා අනිත්‍ය වටික ඕෆ් කරන්න ඕනේ එහෙම ඕෆ් කරගන්න බැරුණොත් තමයි අපි ගත්තොත් වකුගඩුව ගත්තොත් ඕක හැම එකෙම සෛල තියෙන්න පුළුවන් එහෙම ලෙඩක් තියෙනවා එතකොට මේ සෛල ඕෆ් කරන්නේ කොහොමද ඒ ඔෆ් කරන්නේ ගර්භාෂය ඇතුළේදී මේ ඩිෆරෙන්ෂিয়েට් වෙනකොට එමු නැත්තම් ගර්භාෂය ඇතුළේ සෛලේ කලලයේ වර්ධනය වෙනකොට එක එක අංග හැදෙනකොට අර මේ විදිහට සෛලේ ඔෆ් කරගන්නවා. ඒ ඔෆ් කරගන්න මේ මෙතිලේෂන් ප්‍රොසෙස් එකට අවශ්‍යයි අපි තියෙන මේ අර අපි කියන්නේ මේ මේ මයික්‍රෝ න්‍යූට්‍රියන්ට්ස් වලට කියන වැඩේ මොකද්ද? ශුද්ධ පෝෂක. ඒ ශුද්ධ පෝෂක විශේෂයෙන් ෆෝලික් ඇසිඩ්, සින්ක් vitamin b vitamin b වර්ග vitamin b6 biotin කියන ඒවා එතකොට පොඩි පොඩි දේවල් බෝරොන් වගේ දේවල් චූටි දේවලුත් අපිට අවශ්‍යයි එතකොට මේ ශරීරයේ මැග්නීසියම් මේ නොයෙක් දේවල් අවශ්‍යයි යකඩ එතකොට හොඳින් මතක තියාගන්න ඉතාම වැදගත් දෙයක් තමයි දරුවෙකුට pregnant වෙන්න ඉස්සෙල්ලා අම්මගේ ඇත්ත වශයෙන් මේ විශේෂම ශුද්ධ පෝෂක අත්‍යවශ්‍යම ලබා දී යුතුයි. ඒකයි මම කිව්වේ හරි විදියට කරනවා නම් මේ අම්මල ප්‍රෙග්නන්ට් වුණාම දීලා විටමින් දෙන එක සත පහක වැඩක් නැහැ. මොකද අම්මලට මිඩ්වයිෆ්ට කියනකොට මම ප්‍රෙග්නන්ට් කියලා මාට මාස 3ක් 4ක් ගිහිල්ලා එතකොට අර ඕගන්ස් ඔක්කොම හැදෙන්න දින ටික හැදිලා ඉවරයි. එතකොට අම්මල ප්‍රෙග්නන්ට් වෙන ඉස්සෙල්ලා තමයි දෙන්නේ. එතකොට තමයි අපිට පුළුවන් හොඳ ළමෙක් හදාගන්න. මම හැමතිස්සම කියන එකක් තමයි කසාද බැඳාම ඔය මිනිස්සුන්ට එක එක තෑගි දෙන්න උනේ නැහැ. ළමයට ඔය ශුද්ධ පෝෂක විටමින් පැකට් ටිකක් තමයි යම්මලට දෙන්න උනේ කපල් එකට. මොකද ඒක තමයි අවශ්‍යතාවය තියෙන්නේ.
අපි දැන් වෙදකම් කරන ක්‍රමය වැරදි. දැන් බලන්න අම්මලාගේ තියෙන අම්මලාගේ විටමින් ප්‍රමාණය අඩු වුණාම උඩ අඩු වුණාම මොකද වෙන්නේ? ඒ ශුද්ධ පෝෂක අම්මට අඩු වුණාම ළමයටත් අඩු වෙනවා. එතකොට ළමයට මාස 6 7 වෙනකොට අර අම්මගේ ස්ටෝස් නැතින්න ළමයාගේ ස්ටෝස් නැහැ. ළමයට මාස 4 5 වෙනකොට ළමයාටත් උන්න මේ ළමයාගේ අඩු වෙනවා ඔක්කොම ඒ ශුද්ධ පෝෂක. ඉතින් අපි දෙනවා දැන් ඒක උන්ට. මාස 6 7 වුණාම විජාර ශුද්ධ පෝෂක ඕගොල්ලෝ දෙනවා. දොස්තර මාතෘකාවට ගා විටමින්ස් දෙනවා. ඒක හරි ක්‍රමයේද? නැහැ. මොකද ඒක වැරදි ක්‍රමේ. අපි මේ අර හෙම්බ්‍රිස්සාර කොට්ට මාරු කිරිල්ලක් කරන්නේ. අපි එයාට නෙමෙයි බේද්ද ප්‍රසුද්ධ පෝෂක දෙන්න තිබුණේ. දෙන්න තිබුණේ අම්මට ප්‍රෙග්නන්සි එකේ තමයි ඕන හොඳට ශුද්ධ පෝෂක දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අම්මගේ ස්තෝසුත් අම්මගේ තැම්පත් වේවත් හොඳටම වැඩි වෙනවා. දරුවටත් ශුද්ධ පෝෂක වෙනවා. දරුවාගේ ආත්මාවෙත් ඒ හොඳට තැම්පත් කරනවා. එතකොට දරුවාට පළවෙනි මාස 6 7 කිසිම ප්‍රශ්නයක් නැතුව ළමයට ඕන තරම් විටමින් ටික ලැබෙනවා. ළමයට වෙන ආහාර අපි මේ ආහාර හොඳට පටන් ගන්නවා. එතකොට අම්මගේ මෞඛ්‍යවලත් ඒ ශුද්ධ පෝෂක තියෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකනේ ලෝකේ අනිත් ලොකු රටව දිනු රටවල ඒගොල්ලන්ගේ ළමින්ට මේ විටමින් කවදාවත් දෙන්නේ නැහැ පොඩි කරා. අම්මගේ කිරි විතරමයි දෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ ඒ න්‍යූට්‍රිෂන් ප්‍රෝටීන් ඒ අවශ්‍ය ආහාර ඔක්කොම ලැබෙන නිසා විටමින් ද්‍රව්‍ය ලැබෙන නිසා ඒකට අවශ්‍යතාවයක් නැහැ. අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට අඩුපාඩු තියෙනවා. අපි දැන් මේ අපි ආහාර ගන්න විදිය වැරදි. මම එකයි කියන්නේ අපි මේ ප්‍රධාන ආහාර සංගටක අපි මේ පිස්ටි තියෙන අඩංගු ආහාර ගන්නවා. අපේ දැන් ඉලෝලු පළතුරු කනවා අඩුයි අපේ මිනිස්සු. ළමයි කන්නෙම නෑ ඉලෝලු පළතුරු. ඉස්සර කාලේ මිනිස්සු ඉලෝලු පළතුරු තමයි වැඩියම කෑවේ. තමන්ගේ ගෙදර හදාගන්න කෑම කන්නේ. වස විසමකුත් නෑ. අපි සම්පූර්ණ මේ පෞගිය දශක දෙක හතර පහ ඇතුළත මොකද ස්ලයිඩ්ස් වෙන්න ඕනේ. ඒ කාලේ මිනිතුරේ ප්‍රශ්න තිබුණේ නෑනේ. එතකොට අපිට ඌනතාවයන් ඇති වෙන්න හේතුවක් වෙන්නේ අපි අත් වශයෙන්ම අපි ගන්න ඩයට් එකේ ක්‍රමයේ වැරදි. අපි අපි ඒතර අපි පෝෂණය ඩයට් එකත් වැරදි. අපි චර්යාවත් වැරදි. අපි කන බොන දේත් සම්පූර්ණ වැරදි. මෙන්න මේක තමයි මං කර එපිජෙනටික් මොඩිෆිකේෂන්ස් කියලා මං කර මීතිලේෂන් වලට. ඒ ප්‍රශ්නේ නම් මොකද වෙන්නේ? ළමයාට මන්ද පෝෂණය පමණක් නෙමෙයි ළමයාට මෙටබොලික් ඩිසීස් ඇති වෙන චාන්ස් කුංකක් වැඩි. මොකද ළමයාට හරියට අර මම කියපු විදිහට DNA වල ස්විච් ඔෆ් කරනවා DNA එක ස්විච් ඔෆ් වෙන්නේ නැතිකමට පිළිකැදෙන විශේෂයෙන් චාන්ස් එක වැඩි වෙනවා මේගොල්ලන්. එතකොට අපි මේකත් බැලන්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අම්මා හොඳ සමබල පෝෂණය තියෙන ආහාර ගන්නත් ඕනේ. එතකොට තමයි ළමයා ඉපදින්නේ normal නියම ප්‍රතිශක්ති නියම හරි විදිහේ ළමයාගේ මේ කාර්යක්ෂමතාවය වැඩි විදිහට ෆිසියොලොජිකල් ෆන්ක්ෂන්ස් ඔක්කොම normal වෙයි. causes of obesity අපි නම් පළවෙනිම වර දුන්න එකක් තමයි ළමයාට මෞකිරි දීමේ අවශ්‍යතාවය. අපි දැන් හොඳටම කතා කරා. ඒතර නිසියාකාරව මෞකිරි ලබා දීමෙන් ආහාර මාර්ගයේ ආශ්‍රිතව අවයවවල වර්ධනය හා ක්‍රියාකාරීත්වය තහවුරු කරනවා. එතකොට මෞකිරි වලින් තමයි විතරක් පෝෂණ දරුවන් ඇත්ත වශයෙන්ම අධිපරිමණ ස්ථූලතාවය ඇතිීමේ අවධානම හුඟාවක් අඩුයි. දැන් මම මේක තව ස්ලයිඩ් එකක් තිබුණා මගේ ඉස්සර පෙන්නපු එකේ. මම මේක තිබුණේ නැහැ. මම මයින් කරලා ඒක ස්ටඩි එක අම්මලා ළමයාට මෞකිරි විතරක්ම දෙනවා. එතකොට ළමයාට ස්ථූලතාවය ඇදෙන දින චාන්ස් එක 1:1 නැත්නම් 2යි තියෙන්නේ. ළමයාට මව කිරිත් දෙනවා පිටිකිරිත් දෙනවා බෝතලෙන්. එතකොට ළමයාගේ ස්ථූලතාවය වැඩි වෙන chance එක වැඩි වෙනවා. එතකොට ළමයාට මව කිරි පිටිකිරි විතරක් බෝතලෙන් දුන්නාම ස්ථූලතාවය වැඩි වෙන chance එක උගාවක් වැඩි වෙනවා. මේ ස්ටඩි එක වෙන්නනවා ළමයාට මව කිරි දුන්නොත් එම බෝතලෙන් ස්ථූලතාවය උගාවක් වැඩි වෙනවා. කාටද හිතන්න පුළුවන් ඇයි එහෙම වෙන්නේ කියලා? මව කිරි ඉච්චර හොඳ නම් ඇයි එහෙම වෙන්නේ? වෙන්නේ මොකද්ද? ළමයාට බෝතලෙන් කිරි පොනකොට ළමයා බොන්නේ යාට උණු තරම්ද අම්මට උණු තරම්ද? ළමයා බොන්නේ අම්මට උණු තරම්. මොකද අම්මා තමයි කිරි අදලා දෙන්නේ. අර ගලවලා දෙන්නේ අර ළමයාට දෙන ළමයා කුඩුස් කර. මොකද බෝතලෙන් සූප් උරනවා වගේ නෙමෙයි. බෝතලෙන් නිකම් යනවා. ළමයා බීගෙන යනවා. ඉතින් අම්මා ඔක්කොම ආනේ මදි වගේ අද තමයි ලබන සැරේ තවංශයක් පවන්න ඕනේ කියලා. ළමයා අම්මා තමයි තීරණය කරන කොච්චර ළමයාට කිරි දෙනවද?
එතකොට නමුත් පිටිකිරිවල රාගතිය අඩු වෙනද ළමයා එතන පොඩි කන්ට්‍රෝල් එකක් තියෙනවා. ළමයාට මව කිරිතරක් දුන්නොත් බෝතලෙන් අර වගේ වම්මන දෝලා එකතු කරලා තියාගෙන කොහොමාර දෙනවා නම් ඒක පන් රස ගතිය වැඩි, ළමයා බොන කිරි ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් බ්‍රෙස්ට් එකෙන් කිරි බොනකොට එහෙම නෙමෙයි. බ්‍රෙස්ට් එකෙන් ළමයා කිරි උරනකොට ළමයාට මහන්සි, ළමයා කිරි බීගෙන 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 යනකොට ළමයාට ඇති වුණාම මොකද බඩ ඇති වුණාම ළමයාට උදේ උරන මහන්සියක් ප්‍රශ්නයක්. මොකද බ්‍රෙස්ට් එක උරන එකයි මේ බෝතලෙන් සුප්පු බෝතල උරන එකයි මෙකැනිසම් දෙකකට කියන්නේ. අරක රමාරක ශක්තිය වැයෙනවා අරක. එතකොට මොකද ඉන්නේ දරුවා කිව්වට බඩ පිරුණ ගමන් නවතිනවා පොනේ. එතකොට ඒකත් එක ලිමිටින් ෆැක්ටර් එකක් තමයි අත් වශයෙන්ම මෞකිරි ළමයාට බ්‍රෙස්ට් එකෙන් දෙනකොට එයා බුන්නේ එයාට උණු තරම් ඉතරයි. අපි නෙමේ පාලනය. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට ස්ථූලභාවයට වැඩිම ප්‍රධාන සාධකයක් තමයි මේ දරුවාගේ බර පළවෙනි මාසේ කහම අවුරුදු එකම හරි බඳ පළවෙනි අවුරුදු දෙකේ. ඇත්තම අවුරුදු දෙක වෙන්න ඕනේ. අවුරුදු දෙකේ බරවර්ධනේ බර වැඩිම අව පළවෙනි අවුරුද්දේ බර වැඩි කරගත්තොත් එළමට හුඟක් chances තියෙනවා ලොකු වුණාම අර මම කියපු metabolic syndrome කියන එක හැදී. ඒ වගේම තමයි දරුව හොඳට හැදිලා හොඳට බලන ඔගොල්ලෝ දැකලා ඇති මේ හොඳට හැදෙන ළමයි අවුරුදු 3ත් 5ත් ඇතුළත එක පාට නගින්න බර වැඩි වෙන පටන් ගන්නවා. හා ඒ කාලේ තම්මල කවන හුඟක් ලාට මොකද ඒ අවුරුදු තුනේ හතරේ බර වැඩිම ඉතාම නරකයි. මොකද ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ ඒක ඇඩිපොසිටි මේ ඒක ඇඩිපොසිටි එකයි වැඩි වෙන්නේ. ඇයි මොකද්ද ඒක නරක? ඒ එතකොට මේදවල තැම්පත් වෙන මේදවලදී වෙන්නේ මේද තැම්පත් වෙන සෛල ප්‍රමාණය වැඩි වෙනවා. නම්බර් ඔෆ් සෙල්ස්. සෛලයේ සයිස් එක නෙමෙයි සෛල ගණන වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ අය ලොකු වුණාම අවුරුදු 30ක් 40ක් ගියාම ඒ සෛල වල තමයි ෆැට් පිරින්නේ. එතකොට ඒ දරුවන්ට ඕනෑට වැඩිය ඔබීස් වෙනවා. එතන පොඩි කාලේ හොඳට හිටියද අවුරුදු 8 10 දී හොඳට හිටියයි කියලා නෙමෙයි අවුරුදු 15 20 වලට එකපාර මහත් වෙන්න පටන් ගන්නවා. ඒකින්ද අපිට චූටි කාලේ ඔබීසිටි වර්ග දෙකක් තියෙන පරිසරයක්. එකක් තමයි මුල් අවදියේ ඔබීසිටි එක ඕනෑට ගන්න දින දින ඊළඟට අවුරුදු 3ක් 5ක් අතර ඇති වෙන ඔබීසිටි. එතකොට අපි කෝසස් ඔෆ් ඔබීසිටි අපි දැන් කරා. අපි දැන් එක තමයි කිරි දීම, අනික තමයි ළමයාගේ ආහාර ගැනීම රටාව මත මව්පිය බලපෑම. එක දයි තාව දෙකක් දෙයක් දරුවන්ට චූටි කාලෙදිම අම්මලන්ට කියන්න පුළුවන් තරම් එළවලු සහ පළතුරු කන්න දෙන්න කියලා. එළවලු ඔයා බලන්න පොඩ්ඩක් කර අපේ පුතේ ඔගොල්ලෝ ලීලා ඔගොල්ලෝ අම්මල තාත්තලා කියන පුතේ බලන්න එක තියෙන්නේ මොනවද කියලා එළවලු අඳුන්නන්න තියෙන්නේ කැරට්, බීට්රූට්, අල, කෙසෙල්, අලු කෙසෙල්, වට්ටක්කා වැනි ආහාර කියලා. පත්ත මේ කැමටි ඉස්සෙල්ලා පටන් ගන්න දාන්න කියලා. දැන් මේ බලන්න මොනවද මේ ආහාර කියලා. මේ ඔක්කොම පිෂ්ඨය. මේක පිටිසහිත ආහාරද අපි දෙන්නේ. මේක මම කිව්වා ඔක වෙනස් කරන්න කියලා. ඇත්ත වශයෙන්ම ඒවා එපයි කියලා නෙමෙයි මම කියන්නේ. අපි පුළුවන් තරම් ඒ කාලෙම පුරුදු කරන්න ඕනේ. පිෂ්ඨය අඩු නියම වෙජිටබල්ස්, ග්‍රීන් ලීව්ස් කටන්න. අපි නිකන් ගත්තොත් අපි සාමාන්‍ය ගමේ ගත්තොත් පතෝල, පැටකොළු, වණ්ඩක්ක, මෑකරල්, බෝංචි, ලීක්ස් මේ වගේ දේවල්. ඒවල ෆයිබර් කන්ටෙන්ට් එකත් අඩුයි, කාබෝහයිඩ්‍රේට් කන්ටෙන්ට් එක අඩුයි, පිෂ්ඨය අඩුයි. ඒව තමයි වැඩියෙන් දින්න ඕනේ. පුරුදු කරන්න පොඩි කාලේ ඉඳලම අම්මලාට පුරුදු කරන්න කියනෝනේ පුළුවන් තරම් අපි ආහාර දෙන්න ඕනේ. මේ ග්‍රීන් වෙජිටබල්ස් පලා ජාති පොඩි කාලේ ඉඳලා පුරුදු කරන්න. දැන් අම්මලා කියන අපේ ළමයි කන්නේ කන්නේත් මොකද පොඩි කාලේ දෙන්නේ අනිත් එක තමයි ඒ පවුල් ළමයි අම්මලා තාත්තලා කන්නේත් නැහැ. මුගක්ලා තානකත් තමයි මේ අම්මලා කන්නේ නැකම ඕගොල්ලෝ ගෙදර කනවාද? අපිත් ඉතින් වැඩිය කන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එතකොට අපි මේ ආහාර ගැනීම රටාව වෙනස් කරවන්න ඕනේ. ළමයේ කම්බෙච්ච එක මම අම්මලට ඒවත් අපි අවවාද කරන්න ඕනේ. ඕගොල්ලෝ කෑම කරන රටාව වෙනස් කරන්න. පුළුවන් තරම් ගෙදර මේවා කන්න. මේ වගේ අර කැරට් වගේ දෙයක් හරිය වෙනවා. ඒවා මොකද මම මේ කැරට් පිෂ්ඨේ කොට කැරට් උගාවක් අනිත් දේවල් තියෙනවා. ඔය ඇන්ටිඔක්සිඩන්ට්ස් කියන අපිට මේ මං දැන් ලෝකයේ මිනිස්සු වැඩි කතා කරන්නේ නැහැ. ඕගොල්ලන්ට කතා කරන්නේ නැහැ. මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් කියලා જાතියක් තියෙනවා.
මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් කියනවා වැඩියෙන්ම තියෙන්නේ වෙජිටබල්ස් එහෙම නැත්නම් එළවලු සහ පළතුරු වල ග්‍රීන් වෙජිටබල්ස්. දැන් අපි දන්නවා ලෝකේ ඇන්ටිඔක්සිඩන්ට්ස් තමයි ඉතා වැදගත් වෙන්නේ කැන්සර් දීමුට, මෙටබොලික් සින්ඩ්‍රෝම් එක හැදෙනවට, එහෙම එතකොට ඔය ඩයබටිස්, හයිපර් හැම දෙයකටම ඇන්ටිඔක්සිඩන්ට්ස් බලපාන. ඇත්තටම අපි ශරීරයේ ඉතා ප්‍රධාන ආහාරයක් දැන් ඒ උගන්නන්න නැතුණා. එතන ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙන උගකට ෆ්‍රෙෂ් වෙජිටබල්ස් සලාඩ් ජාති කන්න පුරුදු කරන්න. හැබැයි එක දෙයක් තියෙනවා සලාඩ් ජාති කනවා නම් ගෙද පුළුවන් තරම් ගෙදර හදන්න කියන්නේ. සලාඩ් ජාති කන්න පුළුවන් තරම් ළමෙන්ට පුරුදු කරගත්තොත් හුඟක් හොඳයි. මොකද ඒක ෆ්‍රෙෂ් දේවල් කන. එතකොට වැඩි ශක්ති තියෙන ආහාර ප්‍රමාණය අඩු බව අපි අඩු කරන්න ඕනේ. වැඩි සීනි තියෙන ආහාර මාස ඇත්ත වශයෙන්ම දැන් අලුතෙන්ම හොයාගෙන තියෙනවා. මේ සීනි තමයි ප්‍රධානම හේතුව කියලා මම ඊට පස්සේ අපි වෙන දවසක මම දිනචිත් එක්ක අපි වෙන කතාවක් ලෑස්ති කරගමු කියලා. මොකද මේක ඕගොල්ලන්ට උගක් දැනගත්තු දෙයක්. මේ ඊළඟට අම්මේ බබාට කුසගිනි දෙන වෙලාවට මිසක් අම්මට උන්ලාට මේ කන්න දෙන්න ඕනේ. උගක් අම්මලා යාට ඒගොල්ලන්ට උන්ලාට තමයි ළමයාගේ හඬ කිව් මේ අපි හංග කිව්ස් කියලා කියනවා. එහෙම නැත්නම් මේ දරුවා ළමයාට කුසගිනි ඉන්න බව තේරුම් ගන්න නැතුව කන්න බොන්න දෙන එක දැන් ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ අර මම කියපේ දෙමාපියන් විසින් දරුවාගේ ආහාර ගැනීම පිළිවෙත් සම්පූර්ණම පාලනය කරන්නේ. ඒතර දරුවන් රවටන්න ආද ඔයා මේ මොළු පාවල් දෙයක් අර දෙන අරන් දෙන. තමයි කන්න හදන ජංක් ෆුඩ් දේව තමයි අරන් දෙන්නේ. පන්රසක ජීවල් විතරක් නෙමෙයි ජංක් ෆුඩ් හුඟක් කියලාට මට KFC එකෙන් කන්න ගියොත් අර අරන් කන්න කියනවා. ඊට පස්සේ මම ඔක්සිජෙනික් එන්වයරන්මන්ට් මේක ඉතා වැදගත් ටොපික් එක. මේ දැන් නූතන ලෝකේ මේක තමයි පොඩි කාලේ මාස අවුරුදු දෙකේ තුනේ ඉඳලා ළමයින්ට රූපවාහිනී කාටුන් බලන්න සාමේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වල ගේම්ස් ගන්න පුරුදු කරන්නේ. මේක ඉතාව ප්‍රශ්නයක් බෝද ළමයි. එතකොට මොකද කරන්නේ? ඉඳගෙන මොනවාරි කකා තමයි බිස්කට් එකක් හරි මොකක් හරි කඩලට හරි කඩලා හරි මොනවාරි තීරණ දෙයක් හපාව අර තාත්තලා ඩ්‍රින්ක් එකක් ගන්නකොට බයිට් එකක් ගන්නවා වගේ ඕක හකාකා තමයි ටීවී බලන්න ගේම්ස් ගන්න. එතකොට ළමයට එක්සර්සයිස් එකක් නැහැ, කැලරි වැයවීමක් නැහැ, තනිතන ඉඳගෙන ඉන්නේ. එතකොට ළමයා මේ මේකට අබ්බැහි වෙලා තියෙන්නේ. ඒකත් එක්ක ආහාර ගන්නවා, කෑම කෑමේ ලිමිට් එකක් නැහැ, අවදිස්සම කටේ වැටෙනවා. මේක තමයි ලෝකයේ නම්බර් එක දැන් තමින්ගේ ස්ථූලතාවයට. දැන් මම මේක කියද්දී තව පොඩි කතා කතාවක් කියන්න ඕනේ. දැන් මේ දරුවෝ ටීවී එක බලලා, ෆෝන් එක බලලා, ෆෝන් එකේ දේවල් වලින් ඒක සම්පූර්ණ එපයි කියලා මම කියන්නේ නැහැ. මොකද අපි නූතන ලෝකෙට යන්නේ. නූතන තාක්ෂණයට යනකොට මේකේ වැදගත්කමකුත් තියෙනවා. මොකද දැන් ස්ටඩිස් වලින් පෙන්නනවා දරුවෙකුට කන්ට්‍රෝල් කරලා, දෙමව්පියෝ කන්ට්‍රෝල් කරලා හොඳ වීඩියෝ ගේම්ස් තියෙනවා. හොඳ වීඩියෝ ගේම්ස් දවසකට පැයක් විතර ළමයට ගහන්න දෙනවා නම් දරුවාගේ ස්කිල්ස් ඩෙවලොප් වෙනවා. මාර පුදුම විදිහට. ඒක ස්ටඩි එකක් කරලා තියෙනවා. මට ඕකම වෙලා තියෙනවා දැන් නෑ. මම කියන්නේ මම කියන උගල දැනගත්ත විදිහින්ද. ඒක ස්ටඩි එකක් කරලා තියෙනවා මේ ඇමරිකාවේ. හරි ඉන්ට්‍රෙස්ටිං. ඒගොල්ලෝ මොකද කරේ මේ ළමයින්ට මාස 6 ඉඳලා දෙනවා මේ ටෙලිෆෝන් එක දෙනවා ඔබ ඉන්න. ඉතින් ළමයිගේ එක ඔබනවා සින්දු අහනවා අරවම අහලා පුරුදු වුණාම අවුරුදු එක මාරනකොට දරුවට පුළුවන් එයාට ඕන සින්දුවක් දාන්න ඕන නර්සරි රයිම් එක. එතකොට අනිත් ගෲප් එකට අවුරුදු එක මාරනකම් ටෙලිෆෝන් එකක් පෙන්නන්නෙත් නෑ. දින අවුරුදු එක මාරක් වුණාම ළමින්ට බ්ලොක්ස් දුන්නාම එක බ්ලොක් එකක් උඩ එක බ්ලොක් එකක් තිබ්බාම බ්ලොක්ස් දෙකක් තුනක් තියන්න පුළුවන් අර ළමයාට අර මොකක්වත් මේක දීපු නැති ළමයාට. අර ටෙලිෆෝන් එක දීපු ළමයාට ඒ ළමයාට පැය හැමදාම පැයක් විතර ටෙලිෆෝන් එක දීලා දුන්නා ඔය ගගහින්න දුන්න ළමයාට අවුරුදු එකම හරි මම මේ කියන්නේ මාස 18 ළමින්න දුන්නාම ඔයාට පුළුවන් බ්ලොක්ස් 7ක් 10ක් අතර ගානක් එක එකක් උඩ එකක් තියන්න. එතකොට ආයෙ ඔයා ගත්ත තව ස්ටඩි එකේ අවුරුදු 5 ළමින්ට මල්ටි ටාස්කින් කියන එක පුළුවන් ඔය වීඩියෝ ගේම්ස් ගන්නකොට. මල්ටි ටාස්කින් කියන්නේ ළමයාට කතන්දරයක් කියවනවා අපි අම්මා කතන්දරේ කියවන ගමන් ළමයාට ගණන් දුන්නොත් ළමයාට ගණනුත් හදන්න පුළුවන් අර කතන්දරේ තහගෙන ඉන්න පුළුවන්. ඒතර දැන් ලෝකේ හොයාගෙන තියෙනවා මේ ඇත්ත වශයෙන්ම මේකේ ළමයාගේ මේ ස්කිල්ස් එහෙම නැත්නම් මේ පොඩි ෆයින් මෝඩ් ඒවා වැඩි වෙනවා මේකෙන්
මේ මේක භාවිතයෙන් නමුත් එකම අවාසනාව ළමයෙක් මේකට ඇබ්බැහි වුණොත්ම ඒ දරුවව නැත්තරම නැති වෙනවා ඒ දරුවා ඕකටම ඇබ්බැහි වෙනවා ඉගෙන ගන්නෙ නැහැ සමාජය දන්නෙ නැහැ යාළුවෙක් ගෙදරට කතා කරන්නේ කවුරුවත් ගෙදර ඉන්න එකට කතා කරන්නේ සමාජයේ ගියම කතා කරන්නේ බස් එකේ ගියම තෝක ගහන්නේ කාර් එකේ ගියත් තෝක ගහන්නේ කොහේ කඩේක ගියත් තෝක ගහන්නේ ඒතර ළමයා මුළු සමාජෙම්ම සමාජ ආශ්‍රයක් සම්පූර්ණ නැති වෙන ළමයට සම්පූර්ණ පර්සනලිටි එක වෙනස් කරලා තමයි අන්තිම විකාරකාරී කියන්නේ ඒකින්ද මම කියන්නේ කරන්න කියලා මම පුළුවන්කමක් තියෙනවා චූටි දවසට පැයක් කරයි කියලා වරදක් මම ඇත්ත හරි ටික කියා දුන්න ඕගොල්ලන්ට ඒක හරියට ඉන්ටර්ප්‍රිට් කරන එක ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ඊළඟ වයසට සරලන ශාරීරික ඇක්ටිවිටිස් නැතිකම ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම ශාරීරික ව්‍යායාම වලින් ළමයාගේ ඔබිසිටි එක රැකෙන්න නැති වෙන්නේ නැහැ. ආහාර වලින් මේක හද නමුත් සුගත අත්දවුවක් දෙනවා අපි පුළුවන් තරම් මේ එක්සර්සයිස් කරනවා රෙගියුලර්ලි. සාමාන්‍යකම යන්තම් පොඩ්ඩක් බයිසිකලක් විනාඩි 10ක් පදලා සුමානසිරය පදින එක නෙමෙයි. රෙගියුලර් එක්සර්සයිස් එකක් කරනවා නම් ඒකේ උඹක් කියලාට බලපෑමක් තියෙනවා. ඊළඟට ඉතාල දෙකක් දෙයක් තමයි මම කියන්න ඕනේ ළමයාට ස්ලීප් නිින්ද. නිින්ද අත්‍යවශ්‍යම දෙයක්. මොකද ස්ටඩිස් වලින් පෙන්නලා තියෙනවා දරුවාගේ වර්ධනයේට නිින්ද අත්‍යවශ්‍යයි ආහාර වලට වඩා. ඉතාම දෙකක් දෙයක්. පැය 8ක නිින්දක් දරුවෙකුට අත්‍යවශ්‍යයි. අවුරුදු 10ක් එතකොට අපි මේ බර පාලනය කරනවා නම් ඒකත් උපිතාව දෙකක් දෙයක් මේ බර පාලනයේ ලොකුම දෙකක් ප්‍රශ්නයක් තමයි දරුවෙකුගේ බර පාලනය කරනවා නම් මුළු පවුලේම බර පාලනය කරනවා. ඒ කියන්නේ මුළු ගෙදර මේක දරුවෙකුට බර වැඩි කියලා ඒ දරුවට ආහාර පාලනය කරන්න බෑ. මොකද හේතුව මේ ප්‍රශ්නේ මම කිව්වා පවුලේම ප්‍රශ්නයක්. ඒතර පවුලේ සියලු දෙනාම ආහාර ගැනීමේ රටාව සම්පූර්ණ වෙනස් කරනවා. දුරාර්ගෙන මේ රටාව කියනක ඔයගොල්ලෝ දන්නවනේ මොකද්ද මේ අලුත්ම කන්සෙප්ට් එක. අපි කන ආහාර වලින් සියලු පිෂ්ටි තියෙන බුලෝ. ඔක්කොම පිෂ්ටි. අපි කන බත් පාන් ආපු ඉන්දියාප්ප කොත්තු පිට්ටු එතකොට අල ජාති බතල ජාති අල බතල මඤ්ඤොක්කා කොස් දෙල් මේ හැම දෙයක්ම පුළුවන් 125යි චුට්ටයි. සී කන ආහාර වලින් හතරෙන් එකයි. කන ආහාර වලින් 150ක් තියෙන්න ඕනේ. vegetables හොඳ vegetables fiber vegetables පතෝල වටකුළු බණ්ඩක්ක මෑකරල් බෝංචි පලා ජාති ඒ වගේ දේවල් කැරට් බීට්‍රූට් කමක් නැහැ නමුත් ඒවට වැඩි අරව තමයි අවශ්‍ය. එතකොට ඉතුරු 125 මස් මාළු කිරි බිත්තර මහතලමින්ට බිත්තර දෙන්න පස්ස මේ බිත්තර නෙමෙයි මේ කිරි වැඩියෙන් දෙන්න පස්ස කිරි වලට මහත් වෙන මොකද අපි දෙන්නේ ඉල කිරි ඒකේ ප්‍රෝටීන් කන්ටෙන්ට් එක උඟක් වැඩි ඒකින්ද මා කිරි තීම මුගක් මහතයට කරන්න බෑ මාත නැත්තම් කිරි දුනට කමක් නැහැ. ඒතර බර මේන්ටේන් කරනකොට එහෙම නැත්තම් බර පාලනය කරනවා නම් අපි ඩයට් එකකින් කන්ට්‍රෝල් කරනකොට ඔය මම කියපු විදිහට පිෂ්ඨය අඩු කරලා මේ පලා වර්ග මොකද ළමයෙකුට බඩකින් ඉන්න බෑනේ. එමට කන්න ඕනේ. ඒතර කෑමෙන් කෑම හදන්න ඕන අපි පොඩි කාලේ චුට්ටි චුට්ටි වෙනස් කරන්න කිව්ව මං කිව්වේ ඒකයි හදන්න ඕන එළවලු පළතුරු පුළුවන් තරම් කන්න බොන්න දෙන්නේ. එතන බර අඩු කරනවා නම් අවුරුදු 5ක් වෙනකොට හරි පොඩ්ඩයි මාසෙකට මේ රාත්‍රලයි අඩු කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ 0.45 450 ග්‍රෑම්. ඊටදී වැඩි අඩු කරන හොඳ නැහැ. අවුරුදු 6යි 11යි වෙනකොට ඒ බබයි බර 90 මේ මං කියලා දින්දට තමයි කරන්න ඕනේ. සාමාන්‍ය රාත්‍රලක් තමයි මේ බරේ අඩු කරනවා නම් අඩු කරන්න. එතකොට ලොකු අයට ලොකු ළමින්ට මොකද වර්ධනය ළමින්ටත් අපි බර අඩු කරන්න හොඳ නැහැ. මැක්සිමම් අඩු කරන්න පුළුවන් කිලෝ එකක් නැත්නම් ග්‍රෑම් 900ක් තමයි මාසෙ. ඊට වැඩිය එකපාර දරුවෝ කම්බල අවුරුදු 18 ඉඳන් කිල්ල මහතයි අම්මයි ගාවට ඇවිල්ලා අම්මලා කියනවා. කන්නේ මේ මාසෙට කිලෝ 5ක් අඩුනේ ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි. එතකොට ආයේ සෛල වල විකෘතතාවයන් ඇති. ඒ මේක ස්වාභාවික නේ අස්වාභාවික නේ. ඒ කරන හැමදේම අර මධ්‍යම ප්‍රතිපදයන් හරි සරලව කරන්න ඕනේ. ඒතොර මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඒතොර මේ විස්තුලතාවය වළක්වා ගන්න දැන් මම කියපු ටිකේ මනිප්පත්ත තියෙන්නේ. සම්බර ආහාර වේලක් ගන්න ඕනේ. ප්‍රෝටි අම්මා ගන්න ඕනේ. පෙර ප්‍රසව සමයේ ඉඳලම අම්මා විස්තුලතාවය වළක්වා ගන්න ඕනේ. අර අම්මා කියපේ මම කියපේ විදිහට
අර ශුද්ධ විශේෂයෙන්ම ශුද්ධ පෝෂක ආහාර ගන්න ඕනේ බැලන්ස් සමබර ආහාරයක් ගන්න ඕනේ ප්‍රෙග්නන්ට් වෙන්න ඉස්සෙල්ලා ඉඳලා එතකොට අම්මට මව මම මව කිරීම දෙන්න ඕනේ බබාට අම්මා ඒ වගේම විටමින් කන්ටිනියු කරන්න ඕනේ ලදරෝ වගේ ප්‍රශස්ත මට්ටමේ ප්‍රෝටීන් හොඳ ප්‍රෝටීන් ලබා දෙන්න ඕනේ එතකොට කුඩා කාලේදම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් මොකද්ද හොඳ ප්‍රෝටීන් ලබා දීම පිෂ්ඨය අඩු කිරීම සහ පුළුවන් තරම් එළවලු පළතුරු කන්න දෙන එක තමයිගේ මානසික සුවය ළමයන් නිදි ළමයන් නිින්ද ලබා දීම ළමයාගේ අර බර වැඩි නම් අර බර පාලනය නිසියාකාරව කිරීම මේ ඔක්කොම ඉතාත් අවශ්‍යයි එතකොට අර වැඩි ළමයට පොඩි කාලෙම හිතුනම් බර වැඩි වෙනවා වගේ කියලා අම්මලට සන්තෝෂයි සන්තෝෂනේ මේ එතකොට ළමයා අම්මා දුක් වෙන්න ඕනේ අම්මා කොහොම හරි පාලනය කරන්න බලනවා පෝකිරි පළවෙනි මාස ආය තුලම දෙන්න ඕනේ ළමයා ඇක්ටිව් කරන්න ඕනේ එක්සර්සයිස් කරවන්න ඕනේ සෙල්ලම් කරවන්න ඕනේ එතකොට ඉතාම වැදගත් දෙයක් තමයි ළමයාගේ බර වැඩි වීම හරියට හඳුනා ගන්න නම් දරුවා රෙගියුලර්ලි අරන් ගිහිල්ලා මේ ඔය මේ සායන වලට ළමයාගේ බරයි උසයි බලන හැමතිස්සම අවධානයෙන් ඉන්න ඕනේ දැන්දන් හරි වැඩිනවා කරන්න මේ අද ඊට පස්සේ අනවශ්‍ය ලෙස රූපණ රබිපසා වෙනත් විද්‍යුත් මාධ්‍ය වෙත ඇබ්බැහි වීම වලයි ඇබ්බැහි වීමයි වලක්වන්න ඒක බලන එක නෙමෙයි වලක් ඉවර කරන්න ඉස්සෙල් පොඩි ප්‍රශ්නයක් අහනවා මේ මේ දෙන්නගෙන් මේ මාතෙක් මේ මෙයයි මෙයයි දෙකෙන් කවුද වැඩි නරක කියලා හිතන්නේ ඕගොල්ලෝ මට එක්කෙනෙක් උත්තර දෙන්න කොයි එක්කෙනාද නරක කොයි එක්කෙනාද ලොකු වුණාම හાર્ට් ඇටැක් දෙන උගාවක් chance එක තියෙන්නේ එහෙම නැත්නම් කොයි එක්කෙනාද හાર્ට් මේ මෙටබොලික් සින්ඩ්‍රෝම දෙන chance එක වැඩි මේ දෙන්න දෙන්නටම හැදෙනවා නමුත් වැඩියම අවධානය දෙන කාටද එක්කෙනා ඇයි බඩනි වැඩි බඩේ මේ කීතාවදයක් ප්‍රශ්නයක් මේ උගාවක් වෙලාවට යුරෝපේ රටවල ඇටේ තියෙන සෙන්ට්‍රල් ඔබසිටි කියන එක ලංකාවට තියෙන ට්‍රංකල් ඔබසිටි මේ බලන්න ඊයේ පෙරේද මේ බැංකුව අහලා තිබිලා බැංකුවක් කැරියාම ඒ බැංකුවේ මේ උඩ තට්ටුවේ බැංක මේ කොළඹ වල අර තා මේ පඩිපෙළ තියෙන බැංකුවක මේ බලන්න මිනිස්සු ඉඳගෙන ඉන්නේ ඇටි මේ බලන්න හැම මිනිහෙකුගේම බඩ තියෙනවා හැම ගෑනු කෙනෙකුගේම හැම මිනිහෙකුගේම බඩ තියෙනවා අපේ ලංකාවේ ගත්තොත්ම වයස අවුරුදු 50න් පස්සේ ගත්තාම හැම මිනිහෙකුටම ට්‍රංකල් ඔබසිටි තියෙනවා ට්‍රංකල් ඔබසිටි තියෙන හැට තමයි අර මෙටබොලික් සින්ඩ්‍රෝම් හැදෙන්නේ හાર્ට් ඩිසීස් හැදෙන්නේ බ්ලඩ් ප්‍රෙෂර් හැදෙන්නේ ඩයබටිස් හැදෙන්නේ ලිවර් ඩැමේජ් ඩිසීස් හැදෙන්නේ පිළික හැදෙන්නේ මේක මම කියන්නම් ඔයගොල්ලන්ට පොඩි අවවාදයක් මෙන්න මේක නැති කරගන්න අපි ඩයට් එකකින් හදාගන්න ඕන ඩයට් එක හරියට ගත්තොත් පටස් ගාලා මේක හරියයි මම නික උදාහරණයක් කියන්නම් මගේ පුතා කිලෝ 89ක් තුනා මේ ඕ ලෙවල් ඒ ලෙවල් කරද්දී වැඩි වගේ පාඩම් කරන කාලා පාඩම් කරලා 89ට වැඩි වුණා. එහෙතර විශ්වවිද්‍යාලයට යන්න කිව්වොත් එයා නිකන් ගෙදර ඉන්නකොට මිනිහ එක්සර්සයිස් කරලා ස්පෝර්ට්ස් කරලා මෙයාගේ බර අඩු කරගත්ත 69ට ඊට පස්සේ 69 දිගටම ගෙනියන්නේ. එයා මම විශ්වවිද්‍යාලයට යවන්න ඉස්සෙල්ලා එයාගේ මෙටබොලික් මන් ලිවර් ප්‍රොෆයිල් එක කරා HTPT ඩියුටි හරියයි. හරිය වැඩි. එයාගේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකේ කිව්වා ග්‍රේඩ් 2 ලිවර් ඩිසීස් තියෙනවා කියලා. එතකොට එයාට මේ අවුරුදු එතකොට 10 20 22යි බ්ලඩ් ප්‍රෙෂර් තිබ්බා. දැන් එයාට අවුරුදු 40යි. බ්ලඩ් ප්‍රෙෂරුත් නැහැ. ලිවර් එන්සයිම්ස්ත් නෝමල්. ඔක්කොම බැක් ටු නෝමල්. මොකද එයා ඩයට් එකෙන් සාද වෙනකොට පාලනය කරනවා. මම කියන්නේ එතකොට අපිත් අපි අනිත්‍යයි කියලා අපි බලන්නේ අපිත් තියෙන ওই ස්ථූලතාවයේ තියෙනම් බඩ වැඩිකමක් තියෙනවා නම් අපිත් ආහාර පාලනය අපිට අපි බැක් ටු නෝමල් හදාගන්න පුළුවන්. මම දැන් මං කතා කර ඇති